महाकरुणाविन् 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 කරු ස්වාමීන් වහන්ස සතර අපායන් මිදුණු විගස මනුෂ්‍යත්වයේ ලැබූ සත්වයන් තුළ දැකිය හැකි ගති ලක්ෂණ ඍණාත්මක ලක්ෂණ ඔබ වහන්සේ කොහොමද දහමට අනුව අපට පැහැදිලි කර දෙන්නේ ඍණාත්මක ලක්ෂණ නොවන සමහර අය ඉන්නවා බොහොම විකෘතීන් තුළ මනුෂ්‍ය ජීවිතය ලබනවා එහෙම නැත්නම් බොහොම දුර්වල මන්දබුද්ධික භාවයන් තුළ ජීවිත ලබනවා එහෙම නැත්නම් පෙර ජීවිතේ ලැබුණා වූ දේ ආభాෂයන් ඒගොල්ලන්ට තියෙනවා එක මහත් එක්ක ඉන්න එයා පෙර ජීවිතේ අලියෙක් නමුත් දැන් හුඟක් වෙලාවට ඔය ගෙවල් ආශ්‍රිතව ඇති කරන සමහර සත්තු ඉන්නවනේ සමහර සත්තු කියන්නේ ඔය බල්ල පූස නෙමෙයි ඔය අලි හරක් වගේ සත්තුන්ට නැවත මිනිස්සෙක් වීමේ తత్వය සමහර තැන්වලදී තියෙනවා විශේෂයෙන්ම දේවාල ආශ්‍රිතව ඇති කරන අලි ඉන්නවා පන්සල් ආශ්‍රිතව ඇති කරන අලි ඉන්නවා ඒ වගේම ඔය ඇත්තතුරු සෙවනේ මිනිස්යාගෙන් කිරිබීලා වැඩන අලි ඉන්නවනේ දැන් ඇත්තතුරු සෙවනේ අලි පැටවු ඉන්නවා ඒගොල්ලන්ට ඒ අම්මා තාත්තා හැටියට එයා දකින්නේ යාට කිරිපෝන කෙනා එතකොට අලි පැටව සාමාන්‍ය ළමා වයසේදී මැරුණොත් ඒගොල්ලන් අර කිරිපෝන කෙනාව තමයි මිනිස්යාව තමයි උපාදානය කරගන්නේ. එතකොට එහෙම වෙලා මේ පුංචි අලි පැටව මිනිස්ය වෙලා ඉපදුන දරුවෝ ඉන්නවා. තේරුණාද? ඒ වගේම එක මහත්යෙක් ඉන්නවා. මේ මහත්යා ප්‍රභූ මහත්යෙක්. මේ මහත්යා මේ බොහොම කීකරු කෙනෙක්. නමුත් කොච්චර කීකරුණත් එයාට හොඳ ශක්තිමත් පෞරුෂත්වයක් තියෙනවා. ඒ ශක්තිමත් පෞරුෂත්වයේ කීකරුභාවයේ තිබ්බා වගේම කේන්ති ගිය වෙලාවට එයා හරිම දරුණුයි. එතකොට ඒ මහත්යාගේ පෙර ජීවිතේ විමර්ශනය කරලා බලද්දී එයා මේ දේවාල ආශ්‍රිතව හැදුනා වූ අලියෙක්. එතකොට මේ දේවාල ආශ්‍රිතව අලි හැදෙනකොට ඒගොල්ලෝ නිතරම පෙරහැරවල වලට සම්බන්ධ වෙනවා ධාතුන් වහන්සේලා වඩම්මනවා දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු සාදුකාර දෙනවා හැමදාම උදේට දේවාලයට බුදුරජාණන් වහන්සේට බෝධින් වහන්සේට චෛත්‍ය රජන් වහන්සේට වන්දනෝ මේ හේතුන් නිසා මැරෙන වෙලාවේ එයා මනුස්ස චිත්තය සකස් කරගන්න මනුස්ස ලෝකයේ කිරී උපාදාන. එමය අලි ජීවිතයේ ඉඳලා මේ ජීවිතේ මනුස්ස ජීවිත ලැබනවා. නමුත් ලබද්දී එයාට අර අලියාගේ තියෙනා වූ ගති ලක්ෂණ පහළ වෙනවා. කීකරුභාවයේ තියෙනවා. නමුත් කේන්ති ගිය වෙලාවට එයා බොහොම දරුණු වෙනවා. ඒ වගේම තව මහත් එක්ක ඉන්න එයා පෙර ජීවිතේ හරකෙක්. ඉතින් එයා හරකෙක් කියන්නේ එයා මේ ගයක් ආශ්‍රිතව හැදුවා වූ පිරිමි සතෙක්. පිරිමි සත්තු ඉන්නවා දැන් ඉස්සර කරත්තේ බඳින හරක් හිටියා ගෙවල් වල. ඒ කරත්ත බඳින හරකාට ඒ ගෙදර ස්වාමියා දරුවෙකුට වගේ ආදරේ. කරත්තේ බැඳලා හවස ගෙනල්ලා ගිහිලා මේ කකුල් උණු වතුරෙන් තවන මිනිස්සු එච්චර හිටියා. තමන්ගේ බත් පිගානෙන් බත් කටක් දෙන මිනිස්සු හිටියා. ඇඟේපතේ තෙල් ගාන මිනිස්සු හිටියා. ඉතින් ඒ වගේ දැඩි ආකාරයෙන් ලෙන්ගතුව උපාදානය කරගත්ත තැනදී ඒ හරකා මැරෙන වෙලාවේ නැවත මිනිස්සෙක් වෙලා උපත්ති ලැබලා තියෙනවා. එයා මැරෙන වෙලාවේ අර මිනිස්යා කෙරේ උපාදානය සකස් කරගත්. එතකොට ඒ උපාදානයට අදාළව එයා මිනිස් ලෝකෙ ඉපදුනවා. නමුත් නෝන ඒ මහත්යා කරන තරමක් කරන්න වැරදි වැඩ. තේරෙනවා? කරන තරමක් කරන්න වැරදි වැඩ. අපි කිව්වොත් දැන් කෙනෙක් ගිහිල්ලා කේතලේ වතුර එක තියෙනවා. එයා ඒ උණු වතුරෙන්ම නා ගන්නවා. පිටුනාට පස්සේ දන්නේ උණු වතුර කියලා. ඒ කියන්නේ ඒ තරම්ම අපි කියන්නේ අර ගොන් වැඩ කියලා. ඒ වගේ එයාට ඒ චරිත ලක්ෂණ තියෙනවා නෝන. එයාගේ ජීවිතේ ගත්ත තීන්දුව ගොඩක් තියෙනවා. නමුත් ඒ හැම තීන්දුවක්ම වැරදි. එයාම පස්සේ කල්පනා කරනවා ඇයි මම මේ තීන්දුව ගත්තේ කියලා. ඒ කියන්නේ අතීතයේ තිබ්බා වූයේ ස්වභාවයන් සංස්කාරයන්ගේ ස්වභාවයන් එයාට මේ ජීවිතේ බලපානවා. එවැනි තැන්වල උපදින ඇයට ඒ වගේ ලක්ෂණ තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ওই പ്രേත ලෝකයේ වගේ තැන්වල ඉපදුන අයෙක්ට යම් යම් දුර්වල ගොඩාක් දුර්වල ලක්ෂණ තියෙනවා.